आय बोवान दावस के टे वतावा खताव टे रतावा तुलिंग अदवे आलटे केला दिनी व्हाट्सएप पाविच करना आकार पहा एलिसा पाड़ में मुले इंदन अवसाने दक्वा उया रेंदी सिटी नोने इत्तेक्कम मगे ऑनलाइन क्लासेस हिमनेत्ता नेवासिक पूर्ण कादूर पिलिपांदुवे वीडियो वा अवसाने दी पूर्ण विस्तरय कैतुलात करनो एकात बलंद आराधना करमीन अपी अपे पाड़ मुवने व्हाट्सएप पाविच करानी कोहमद केला देम बालमु මේ ඔක්කොටම කලින් ලොකු ගැටලුවක් විසඳ ගන්න තියෙනවා. ගොඩාක් දෙනෙක් මේක පාවිච්චි කරනවා මේක උච්චාරණය කරන තාලය වැරදි. දැන් මේ බලන්න පළවෙනි එක WhatsApp. මෙතන තියෙන යම් වාක්‍යයක්. නමුත් බලන්න ඊළඟ එක මොකද්ද කියලා. ලියලා තියෙන තාලයත් හොඳට ස්ටඩි කරන්න. WhatsApp. WhatsApp. මෙතන තියෙන අර ඇප් එක WhatsApp. අනික ලියලා තියෙන තාලෙත් බලන්න. WhatsApp. මෙතන තියෙන වචන තුනක එකතුවක් what is up ඔක තමයි අපි කතා වෙදි කියන්නේ WhatsApp කියලා හොඳින් බලන්න මේ සිංහලෙනුත් මම ලියලා තියෙනවා ඔයාලගේ පහසුව තක WhatsApp නමුත් අපි පාවිච්චි කරන ඇප් එක තමයි මේ WhatsApp WhatsApp ඒ නිසා ඔයා මේ දෙක අතර වෙනස හොඳින්ම තේරුම් ගන්න ඕනේ ඒ වගේම මෙතන WhatsApp කියන එක විවිධ ආකාරයෙන් උච්චාරණයක් කරනවා නමුත් अति बहुलोम वेक उच्चारण करना कार्य तमा WhatsApp के लकियन नंबर वन Hey WhatsApp Hey WhatsApp इतकोटे केरे पिरितुर देनवा Not much just working Not much just working मैं वैदिया माक नै मैं वैदक करने वा मुकुट नै वैदिये मैं वैदक करने वा इना मैं WhatsApp के मुकाग दाहन नेते What are you doing ඔයා මොකද කරමින් ඉන්නේ? එහෙමත් නැත්නම් what's happening? What's happening? මොකද වෙන්නේ? අන්න එවැනි අර්ථයක් ගෙන දීම සඳහා තමයි WhatsApp පාවිච්චි කරන්නේ. මෙන්න මේක තමයි ඔයාලට කියලා දෙන පළවෙනි ක්‍රමය. එමනම් WhatsApp පාවිච්චි කරනවා what are you doing? What's happening? වැනි අර්ථ ගෙන දීම සඳහා. මේවා නැවත නැවත ස්ටඩි කරන්න. එතකොට මේවා හොඳින් ඔයාට මතක හිටිනවා. Hey WhatsApp මෙතනදී මේ WhatsApp පාවිච්චි කරන්නේ how are you nice to meet you වැනි අර්ථගෙන දීම සඳහා තමයි මෙතනදී WhatsApp පාවිච්චි කරන්නේ එහෙමනම් WhatsApp පාවිච්චි කරන දෙවන ආකාරය තමයි how are you nice to meet you වැනි අර්ථයක් ගෙන දීම සඳහා ඔන්න දෙවනුව අපි මේක WhatsApp පාවිච්චි කරනවා එහෙනම් බලමු දැන් තුන්වෙනි ආකාරය මොකක්ද කියලා can I ask you something Can I ask you something? මට ඔයාගෙන් යමක් අහන්න පුළුවන්ද? Sure. What's up? Sure. What's up? එහෙමනම් මෙවැනි අවස්ථාවක WhatsApp වලින් අදහස් කරන්නේ මොකක්ද? What do you need? What do you need? ඔයාට මොනවද අවශ්‍ය? What do you need? What do you need? ඔයාට මොනවද අවශ්‍ය? එහෙමත් නැත්නම් How can I help you? How can I help you? මම ඔබට කොහොමද සහාය වෙන්නේ උදව් වෙන්නේ අන්න ඒ අර්ථය ගෙන දීම සඳහා තමයි මෙවැනි අවස්ථාවක WhatsApp පාවිච්චි කරන්නේ ඔන්න එහෙනම් තුන්වෙනි අවස්ථාව මොකක්ද What do you need අපි මේක කතා වෙදි කියන්නේ What do you need What do you need How can I help you How can I help you මෙන්න මේ අර්ථය ගෙන දීම සඳහා WhatsApp පාවිච්චි කරනවා මෙන්න මේක තමයි තුන්වන ආකාරය Okay, let's look at the fourth way. Hey, what's up? Just nothing. Hey, what's up? Just nothing. Nothing much. මේ මොකක්ද කියන්නේ? Hey, what's up? Just nothing. මොකුත් නෑ. එහෙම නැත්නම් මේ වගේ උත්තරයක් කියනවා. Nothing much. වැඩි දෙයක් නෑ. වැඩි දෙයක් නෑ. අන්න ඒ වගේ උත්තරයක් දෙන්නේ අපි මොන වගේ ප්‍රශ්නයක් ඇහුවොත්ද? What's the matter? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද කාරණාව? අන්නේ වැනි ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ උත්තරයක් දෙන්න වෙන්නේ. එහෙමනම් මොකද්ද මේ WhatsApp වලින් මේ වෙලාවේ අහන්නේ? What's the matter කියන අර්ථය. මොකක්ද කාරණාව? මොකද්ද කාරණාව? What's the matter? එතකොට තමයි අපි උත්තර කියන්නේ just nothing මොකුත් නැහැ. එහෙම නැත්නම් nothing much. වැඩි දෙයක් නැහැ. අන්නේ විදිහටයි WhatsApp පාවිච්චි කරන්නේ
අන්න ඒක අපේ හතරවෙනි අවස්ථාව. එහෙමනම් දැන් බලමු පස්වෙනි අවස්ථාව මොකක්ද කියලා. Hey, what's up? The sky, පහස, the ceiling, සීලිම, or anything that is above the speaker. එහෙමනම් ඔය අපි කතා කරමින් ඉන්න පුජ්‍යලයාගේ ඉහත උඩින් තියෙන ඕනෑම දෙයක් ගැන කියනවා. එතකොට මොකද්ද මේ කියන්නේ? Hey, what's up? ඕකෙන් අහන්නේ හාස්‍ය උපාදනයේ සඳහා යොදා ගන්නවා මේක WhatsApp එක. දැන් අපි අහනවා සිංහලෙන් කියනවනේ අපි මෙහෙම යම් දෙයක් පැහැදිලි නැති වෙනකොට අපි අහනවා ඒ කියන්නේ කියලා යම් දෙයක් අහනවා. එතකොට උත්තර දෙන කෙනා කියනවා ඒ කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ පළවෙනි අකුරනේ. ඒකවත් දන්නේ නැද්ද? ප්‍රශ්නේ අහන්නේ වෙන එකක් hina යන විදියට පිළිතුරක් ලැබෙනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන. Hey, what's up? දැන් උඩින් බැලු බල්මට පේන්නේ What is up? මොනවද උඩ තියෙන්නේ කියලා. ඉතින් පිළිතුරු දෙන කෙනා කියනවා ඒක දැන දැනත් මේකෙන් අදහස් කරන්නේ ඒක නෙවෙයි කියලා දැන දැනත් එයා උත්තර දෙනවා අර වචනාර්ථය විතරක් අරගෙන මොකද්ද? අහස තියෙන්නේ. එහෙම නැත්නම් සිවිලිම තියෙන්නේ. එහෙමත් නැත්නම් ඉහට උඩින් තියෙන ඕන දෙයක් ගැන කියනවා. අන්න ඒක තමයි අපි පස්වෙනි අවස්ථාව. එහෙනම් මේ ඉගෙනගත්ත සියලු කරුණු කාරණා අපි එක තැනකට අරගෙන බලමුද? Number 1 ඔන්න WhatsApp යොදා ගන්න ආකාර ටික සාරාංශගතව. ඔන්න පළවෙනි අවස්ථාවේදී අපි සාකච්ඡා කළා WhatsApp වලින් මොකද්ද කියන්නේ? What are you doing? What's happening? මොනවද කරමින් ඉන්නේ? මොකද වෙන්නේ කියන අර්ථ ගැනීම සඳහා. දෙවෙනුව අපි සාකච්ඡා කළා WhatsApp වලින් How are you? කොහොමද සැපසනීප? එහෙම නැත්නම් Nice to meet you වැනි අර්ථ ගෙන දීමටත් මේක පාවිච්චි කරනවා. Number 3 WhatsApp ඒකෙන් අදහස් කරන්නේ තුන්වෙනි අවස්ථාව විදිහට අපි ගත්තේ what do you need ඔයාට මොනවද අවශ්‍ය what do you need ඔයාට මොනවද අවශ්‍ය how can i help you how can i help you ඔයාට මම කොහොමද උදව් කරන්න ඕනේ අන්න ඒ අර්ථය සඳහා අපි පාවිච්චි කළා whatsapp මෙන්න හතරවෙනි අවස්ථාව what's the matter මොකක්ද කාරණාව මොකක්ද කාරණාව ඇයි මොකක්ද ප්‍රශ්නය අන්න එවැනි අර්ථයක් ගෙන දීම සඳහා WhatsApp පාවිච්චි කරනවා. ඒත් එක්කම අමතක කරන්නම බැරි දේකුත් තියෙනවා. හාස්‍ය උත්පාදනයේ සඳහා කෙනෙකුට hina යන පිළිතුරක් දෙන්නට අපිට පාවිච්චි කරන්න පුළුවන් WhatsApp. එහෙමනම් මෙන්න මේ වගේ අපූර්ව ඉංග්‍රීසි ඉගෙන ගන්න. දැනටමත් දන්නා දේ අතරේ නොදන්නා දේ ඉගෙන ගන්න. එහෙම නැත්නම් හරියටම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයා සමන්‍යාපා YouTube channel එකත් එක්කම රැඳී සිටින්න ඕනි. මම දිනපතා ඔයාට මෙන්න මේ විදියට ඉතාම වටිනා පාඩම් රසක් ගෙනෙනවා. යලිත් හෙට හමු වීමේ බලාපොරොත්තුවෙන් මාව වෙන් සමු ගන්නවා. අයිබෝවන්. පාසල් යන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට, රැකියාවල නිරත අයට, ඒ වගේම රැකියාව බලාපොරොත්තුවෙන් සිටින අයට. එහෙමත් නැත්නම් විභාග ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම ඔයාගේ දැනුමට ගැළපෙන විදියට කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුජ්‍යල පන්තියක් සංවිධානය කරගන්නට පුළුවන්. මේ සියලුම පන්ති දෙආකාරයකට පැවැත්වෙනවා. ඔන්ලයින් ක්ලාසස් ලෙසත්, නේවාසික පුහුණු කඳවුරු ලෙසත්. විශේෂයෙන්ම පාසල් යන දුවල පුතාලට නම් ඔවුන්ගේ නිවාඩු කාලවලදී මේ නේවාසික පුහුණු කඳවුරු සඳහා සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න සිසුන්ට දින 45 නේවාසික කඳවුර සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙකී නොකී ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙන ගන්න ගමන් චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නේවාසික කඳවුර සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ඔබ මේ සම්බන්ධ උනන්දුවක් දක්වන්නේ නම් පහත සඳහන් දුරකථන අංකයට WhatsApp voice message එකක් දැන්ම යොමු කරන්න.